London Hi buan dual tala Hi buan Oyala adme ketuila inne Eksa Rajdhani Sri Lankan Radio magin gena ena London tikiri pay wadasadana samagai ada maat ekka tawa nenda kenek ekathuila innawa ulu dannoda kawuda me nenda kiyala මේ තමයි මායා සිංහරත්න නැන්ද. දෙයි අයබෝයි. අයබෝයි. ඉතින් මේ වැඩසටහන මගින් අද ඕගොල්ලන්ට කතන්දරයක් අහන්න වගේම සින්දු කියන්නත් පුළුවන්. නේද? දැන් ඕගොල්ලන් හැමෝම සින්දු කියන ලෑස්තිලා නේද ඉන්නේ? කතන්දරය අහන්න වගේම. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඔගලන් දන්නවද මේ වැඩසටහන පටිගත කරන්නේ කොහේ ඉඳලාද කියලා කවුද දන්නේ අපි කොහෙද මේ ඉන්නේ දන්න කට්ටිය අසුත්වන්න කොහෙද අපි ඉන්නේ මේ කියන්න ආශා හරියටම හරි මේ ලන්ඩනේ චිසික් නුවර ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ඉතින් අද මේ වැඩසටහන පටිගත කරන්නේ අපි ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සිට. හොඳයි එහෙනම් අපි දැන් කතන්දරය අහමුද? හා. ඔගලන් අහලා තියෙනවද කතන්දරය ඉස්සරලා? හොඳයි. ඔන්න ගොඩාක් ඉස්සර කාලේ අපේ ලංකාවේ ඈත පිටිසර ලස්සන ගමක් තිබුණා. මේ ගම කොච්චර ලස්සනවද කියන්නේ කඳු ගංගාවල් ඇල දොල ගස්වැල් මල්වලින් පිරීලා මේ ගමේ ලස්සන කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා ඔයගොල්ලෝ කුරුල්ලෝ දැකලා තියෙනව නේද කවුද ගිරව් දැකලා තියෙන්නේ ගිරව් දැකලා තියෙනව නේද දන්නවද ගිරව් ගිරව් මොන පාටද කියන්නේ කොළ පාටයි හරියට හරි ගිරව්න්ගේ තියෙනවා මාල දන්නවද පෙත්තප්පුල නේද ඉතින් මේ ගමට ගමේ හිටියා ගමරාල කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි ලස්සන පුංචි ගෙයක් හදාගෙන වෙල්යායක් ළඟ දන්නවද වෙල්යාය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද දන්නවද පැඩි ෆීල්ඩ්ස් දන්නව නේද වෙල්යායවල් මේ වෙල්යායවල් ගොයන් කරල් වලින් පිරීලා බර වෙලා හොඳයි මේ ගම මහගේ ගමරාලයි අර ලස්සන පුංචි ගෙදරට වෙලා ඒගොල්ලන්ගේ වෙල්යාය බලා ගන්නවා ඇයි දන්නවද හැමදාම ගිරව් රංචුවක් එනවා මේ වෙලෙන් වී කරල් කන්න දන්නවද ඉතින් හැමදාම මේගොල්ලෝ ඇවිල්ලා බඩ පිරෙන්න වී කරල් කාලා කාලා යනවා හැමෝම අහගෙන ඉන්න හැමෝගෙම ප්‍රශ්න අහනවා දැන් ඈ ඊට පස්සේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන ඉන්න ඕන නන්ද කියන කතන්දරේ හොඳට අහගෙන ඉන්න ඕන ඉස්සර වෙලා අහගෙන නේද ඉන්නේ ඔයගොල්ලෝ හොඳ බබාලා අහගෙන ඉන්න ඔයගොල්ලෝ හොඳ බබාලා ඉතින් දැන් මොකද්ද අපි කිව්වේ වී කරල් කාලා යනවා ගිරව් ඇවිල්ලා නේද ඒගොල්ලෝ බඩ පිරෙන්න වී කරල් කනවා ඉතින් මේ වී කරල් කන ගිරව් අතරේ ඉන්නවා උංචි ගිරව් ඉන්නවා ලොකු ගිරව් ඉන්නවා හොඳේ ඉතින් දැන් ගමරාලයි ගම මහගේ බලන් ඉන්නව හැමදාම මේ කරල් කන ගිරව් රංචුව දිහා මේකෙ ඉන්න එක ලොකු ගිරවෙක් වී කරල් කාලා කරල් දෙකක් හැමදාම අරගෙන යනවා ඕගොල්ලෝ හිතන්නේ ඇයි ඒ අරන් යන්නේ වී කරල් දන්නවද කියන්න බලන්න බබාලට වෙන්න පුළුවන් හරි හොඳයි හොඳ උත්තරයක් නේද ඉතින් දැන් ගමරාල කල්පනා කරා මගේ වී කරල් ටික කාලා යනවා මදිවට මේගොල්ලන් තව අරගෙනත් යනවා ගමරාල කැමතිද ඒකට නෑ මොකද එයාට පාඩුයි නේද දැන් මොකද ගමරාල කල්පනා කරා මොකද්ද මම මේකට කරන්නේ කියලා කල්පනා කරලා දවසක් මොකද දන්නවද කලේ දැලක් දැම්මා ගිරව් රංචු අල්ල ගන්න
දන්නවද දැලක් කියන්නේ මොකද්ද කියලා? මොකද්ද? net එකක් දැම්ම නේද? ඔව්. දැලක් දැම්මා වීකුරු මේ ගිරව් ටික අල්ල ගන්න. ඉතින් දැන් මේ දැල දැම්මහම ගිරව් ටික ඔක්කොම අර දැලට අහු වුණා නේද? අහු වෙලා ඊට පස්සේ ගමරාල ගිහින් අල්ලගත්ත කාවද? ගිරව්. ගිරව් අර වීකරල් දෙක gedarala යන ගිරවව තමයි අල්ලගත්තේ. ඇයි? ගමරාලට දැනගන්න ඕනේ නැන්දේ. ඇයි මේ ලොකු ගිරවා වීකරල් දෙකක් අරන් යන්නේ කියලා. පස්සේ දැන් ගම්. කිව්වන් පුතා කිව්වනේ බබාලට කියලා නේද? ඇත්තටම ඇයි දන්නවද මේ ගිරව ලොකු ගිරව වීකරල් දෙකක් අරන් යන්නේ? ගමරාල ඇහුව ඔයා ඇවිල්ලා මගේ වී ටික කාලා යනවා මදිවට මගේ වී අරගෙනත් යනවා. ඇයි ඒ ඔයා වී අරගෙන යන්නේ කියලා. ඊට පස්සේ ගිරව කිව්වා අනේ ගමරාල මගේ අම්මයි තාත්තයි හරි වයසයි. එයාලට ඇවිල්ලා කරල් කන්න අපහසුයි. එයාට අමාරුයි. මොකද ඒගොල්ලන් වයසයිනේ නේද? වයසට ගියාම ඇවිදින්නේ එහෙම අමාරුයිනේ. දැන් ගිරවුන්ට පියාඹන්න අමාරුයි. එහෙම නේද? වයසයිනේ ඒගොල්ලන්. දන්නවද වයසයි කියන්නේ ඇයි කියලා? කියන්න බලන්න. Too old ඒගොල්ලන් නේද? ඒගොල්ලන් වයසයි. වයසට ගියාම අමාරුයි ඒගොල්ලන්ට පියාඹන්න. ඉතින් මේ පුතා ගිරවා අම්මටයි තාත්තටයි දෙන්න බලන්න කොච්චර හොඳයිද කියලා යන්නේද? අම්මටයි තාත්තටයි කවන්න වී කරල් අරන් යනවා. ඒක තමයි කිව්වන්නේ ගම්රාල මගේ අම්මටයි තාත්තටයි හරි වයසයි. ඒගොල්ලන්ට ඇවිල්ලා වී කරල් කන්න අමාරුයි. ඒක නිසා මම ඒගොල්ලන්ට කන්න දෙන්න තමයි මේ වී කරල් දෙකක් අරන් යන්නේ කියලා. ඉතින් ඕගොල්ලන් හිතන්නේ මොකද ගම්රාල කිව්වේ? මොකද්ද කියන්නේ ඇත්තේ ගම්රාල? ඈ මොකද්ද කියන්නේ ඇත්තේ? ගමරාල කිව්වා අනේ ගිරා පැටියෝ ඔයා කොච්චර හොඳද? ඔයා වගේ හොඳ ගිරවෙකුට මම දෙනවා මුළු වෙලක්ම මුළු කුඹුරක්ම. ඔයාගේ අම්මටයි තාත්තටයි හැමදාම ගෙනihin දෙන්න වී කරල්. ඕගොල්ලොත් හැමදාම ඇවිල්ලා වී කරල් කන්න. නේද? එයා හොඳ ගිරවෙක් නේද අම්මවයි තාත්තවයි බලාගන්න? ඈ උගුලී තන්නේ හොඳ දෙයක් අම්මයි තාත්තයි බලාගන්න එක. ඔව්. ඌයි තා හොඳ දෙයක් නේද? ඕගොල්ලන්ව පොඩි කාලේ අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා ආදරෙන් බලාගන්නව නේද නුරි? නේද? ඉතින් ඒ නිසා අම්මයි තාත්තයි වයසට ගියාම අපි තාදරෙන් බලා ගන්න ඕනේ නේද? හොඳ ළමයි එහෙම නේද? ඔයගොල්ලන් ලොකු වෙලා අම්මයි තාත්තයි වයසට ගියාම ආදරෙන් බලා ගන්න ඔයාලව ආදරෙන් බලාගත්තා වගේ. එහෙම නේද? දැන් බලන්න ඔයගොල්ලන් මොනවද ඉගෙන ගත්තේ කියලා මේ කතාවෙන් කියන්න බලන්න. කියන්න ආශාන්. අපි ලොකු වුණාම අම්මටයි තාත්තටයි උදව් කරන්න ඕනේ නේද? එහෙමනම් අපි දැන් කතන්දරේ ඇහුවා.